ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවයි කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට බැඳෙනවයි කියන එකයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මම දන්න හැටියට ටිකින් ටික හරි අපට ගිල්ලවනවා නිසකයි. එහි අර්ථය වෙන්නේ මේ රටේ සුබ සාධනය කප්පාදු කිරීමයි රාජ්‍ය ආයතනවල අයිතිය පුද්ගලිකාංශයට පාවා දීමයි. ඒ වගේම මේ රටේ අධ්‍යාපනය සෞඛ්‍ය වැනි අංශවලට අද කරන වැයකිරීම් වල සීමා පැනවීමයි. ඒ වගේම මේ රටේ ජනතාවට මිල මට්ටම් අතින් සැබෑ මිල මට්ටම් අනුව භාණ්ඩ ලබා දීමට ආණ්ඩුව කටයුතු කිරීමේ නියමයයි. මේ කීපයක් මෙන්න මේ කොන්දේසි වලට යටවීමත් එක්ක අපට මට මේ ආණ්ඩුවේ ඉන්න පුළුවන් කමක් නැහැ. මට මේ ආණ්ඩුවේ ඉන්න පුළුවන් කමක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ ආණ්ඩුව යනවා නම් ඔව් ඒක වඩා හොඳ ක්‍රමෝපාය කුමක්ද කියලා මම කල්පනා කරලා බලනවා. ඔව් ඒකෙන් තමයි මමත් මගේ අවශ්‍ය තීරණ ගන්න. ඉදිරි කාලයේ අපිට දැනගන්න පුළුවන් වේ. අවුන්නේ. අවුන්නේ. සමා වෙන්න මගේ කනේ එයි මඩුයි. ඉල්ලා නෑ ඔක ලියන්න විනාඩියයි යන්න. මං කැබිනට් එකට යන්නේ. ඉතින් ඒ කැබිනට් එකේ මම ඒ කැබිනට් එකේ මම වාඩි වුණේ නෑ. නෑ මම කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවා නම් ඇති වෙන විපාක ගැන මං කිව්වා. ඒ අනුව මම මගේ ඉදිරි ක්‍රියාමාර්ගය ගන්නවා. මං කියලා තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ කොන්දේසි අනුව බැඳෙන ආණ්ඩුවක් එක්ක මට සම්බන්ධයක් තියාගන්න බෑ.